ජපන් භාෂාවේන තවත් වැදගත් නිපාතයක් තමයි නෝ කියන්නේ නෝ නිපාතය අපි වචන හොයාගෙන භාෂාව නිවැරදිව කතා කරන්න නම් භාෂාව ගැට ගහ ගන්න අපිට නිපාත අත්‍යවශ්‍යයි නිපාත වලට ජපන් භාෂාවෙන් කියන්නේ ජොෂි කියලා ඉතින් මේ ජොෂි වල තුන්වෙනිට කියලා දෙන නිපාතය තමයි නෝ නෝ නිපාතය විශේෂයෙන්ම නාම පදයක් හෝ විශේෂණ පදයකට පස්සේ නෝ නිපාතය භාවිත කරනවා මේ නෝ නිපාතයේ සිංහල තේරුම තමයි ගේ වල හි ආදි වශයෙන් අයිතිය ප්‍රකාශ කිරීම මම කලින් කිව්වා වගේ තනිව තියෙද්දි කිසිම තේරුමක් නැහැ හැබැයි වචනයක් එක්ක සම්බන්ධ වුණාම තමයි නිපාතවල තේරුම තියෙන්නේ රේ අපි උදාහරණයක් අරන් බලමු ජපන් භාෂාවෙන් මම කියන්නේ වතාෂි අපි නෝ නිපාතය දාලා වතාෂි නෝ මගේ මම මගේ වෙනවා නෝ නිපාතය දැම්මට පස්සේ ජපන් භාෂාවෙන් ඔබ කියන්නේ අනතා එහෙනම් නෝ නිපාතයත් එක්ක අනතා නෝ ඔබ ඔබේ ඉනු කියන්නේ බල්ලා ඉනුනෝ බල්ලාගේ නිකෝ කියන්නේ පූසා නිකෝනෝ පූසාගේ ඔන්න ඔය විදිහට තමයි නෝ නිපාතේ භාවිත කරන්නේ හරිම ලේසි අපි කලින් ඉගෙනගත්තු නිපාත දෙකක් දාලා බලන්න වාක්‍යයක් හදලා බලමුද වතාෂීවා අනතනෝ ගොහන් ඕ තබිමස් කාටද කියන්න පුළුවන් තේරුම තමයි මම ඔබේ බත් කනවා මම ඔබේ බත් කමි එහෙනම් ඔබ මගේ බත් කනවා කියන්නේ කොහොමද අනතවා වතාෂි නෝ ගොහන් ඕ තබෙමස් ඔබ මගේ බත් කයි එහෙනම් අයිති ඇඟවෙන සිංහල භාෂාවෙන් ගේ කියන අර්ථය තමයි නෝ නිපාතයේ තියෙන්නේ අපි බලමු ස්ථානයක් ඇඟවෙන නාම පදයක් සමග නෝ නිපාතයේ දීමේදී ටෝකියෝ නෝ ටෝකියෝ වල ටෝකියෝ හි කියන අර්ථය නෝ එහෙනම් විවිධ පදත් එක්ක නෝ නිපාතයේ එද්දී හි වල ගේ ආදී ස්වරූප ගත්තත් එකම තේරුමක් තියෙන්නේ අයිතිය ප්‍රකාශ කිරීම. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ නිපාතේ බලමු.